ශ්‍රීලංකේ සංවර්ධනයේ නව දිශානතීන් වෙනුවෙන් ව්‍යාපාරික ලෝකයෙන් ලැබෙන දායකත්වය විමසා බලන ITN ව්‍යාපාරික පුවත් වසර 30ක කීර්තිමත් ව්‍යාපාරික නමක් දිනා සිටින තායි සුමේදා එන්ටර්ප්‍රයිසස් පුද්ගලික සමාගම සෙනෙහස පාදන 30 දේශීය මෙන්ම යුරෝපයේ ඇතුළු විදේශ රටවල් 12කට අපනයනය කරනු ලබනවා. තායි සුමේද නිෂ්පාදන ලංකා සුමේද නමින් සුවඳ දූපයන් ඇතුළුව නිෂ්පාදන පෙළක් ප්‍රථම වතාවට කැනඩාවට අපනයනය කිරීමේ සංකේතාත්මක සැමරීමේ අවස්ථාව අමාත්‍යවරුන් වන බන්තුල ගුණවර්ධන විමල් වීරවංශයන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම අවස්ථාව කෝට්ටේ රෙෆල්ස් උත්සව ශාලාවේදී සිදු කෙරුණ අතර ලංකා සුමේදා නමින් දේශීය නිෂ්පාදන හඳුන් කුරු කැනඩාවට ශ්‍රී ලංකාවෙන් අපනයනය කරනු ලැබූ ප්‍රථම අවස්ථාව මේ වෙනවා. මෙම අවස්ථාවට තායි සුමේදා එන්ටර්ප්‍රයිසස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුමේද ඇල්පිටිය මහතා සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා. ජාත්‍යන්තර ගුවන් සේවා පාසලෙහි පාඨමාලා හැදෑරූ ඩිප්ලෝමාදාරින්ට ඩිප්ලෝමා ප්‍රදාන උත්සවය පසුගිය දිනක බිෂොප් විද්‍යාලය ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. ජාත්‍යන්තර ගුවන් ගමන් ක්ෂේත්‍රයට වෘත්තිකින් බිහි කිරීමේ ප්‍රධානම පුහුණු ආයතනයක් වන ගුවන් සේවා පාසලේ පාඨමාලාවන් 4ක් හැදෑරූ ඩිප්ලෝමාදාරින් 150කට අධික පිරිසක් මෙහිදී තම සහතිකපත් ලබා ගත්තා. එසේම එම පාඨමාලාවල විශිෂ්ට දක්ෂතා දැක්වූ ශිෂ්‍යයන්ට විශේෂ කුසලන පිරිනැමීමද සිදු කළා. ජාත්‍යන්තර ගුවන් ගමන් ක්ෂේත්‍රයේ වෙනුවෙන් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ දායකත්වය දැක්වූ පිරිසකටද මෙහිදී විශේෂ ඇගයීමක් සිදු කළා. රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානකපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති එම අවස්ථාවට ජාත්‍යන්තර ගුවන් සේවා පාසලේ අධ්‍යක්ෂ සුදේශ් රශ්වින් රූපසිංහ සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ඇතුළු සම්භාවනීය පිරිසක් එක්ව සිටියා. ඒ සමග පොද දවසේදී ITN ව්‍යාපාරික පුවත් තුලින් අපි සමුගන්න සූදානම් හෙට රොස් ප්‍රදීප් මුණ ගැහෙනවා ව්‍යාපාරික ලෝකයේ අලුත්ම තොරතුරු සමග.